අපි ඇවිල්ල එන්නේ අම්පාල දිස්ත්‍රික්කයේ නාමල්ලය ගොවියන පදේ. මේ ගොවියන පදේ පහුගිය කන්නවල ඇතිවිච්ච නියන් තත්ත්වේ හන්දා මේ වැවට එකතු වෙන වතුර ප්‍රමාණය ඉතාමත් අඩු වෙලා තියෙනවා. මේ අඩුවීම හැමුවේ සබහදහම ගොවි මහත්තුන්ට කරපු අරියාදුවට ගොවි මහත්තුරු විකල්පයක් හොයාගත්තා. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීත්ව එකතු වෙලා. ඉතින් මේ ගොවි මහත්තුරු සහ නිලධාරී එකතු වෙලා තමන් කන්න දෙකක් විවගා කරපු ශේෂ්ඨවල අතිරේක ආහාර භෝග වගාවට ගොවි මහත්තුරු හුරු කරා. ඒ වගේම තමයි අතිරේක ආහාර භෝග වගාව විවගා කරන ශේෂ්ඨයක හදනවා කියන්නේ මේ ගොවි මහත්තුන්ට අමුතුම අත්දැකීමක්. හැබැයි මේ අත්දැකීමට මිනිස්සුන්ට මුණ දෙන්න හොඳම ශක්තිය උනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් නිරන්තරයෙන්ම ගොවි මහත්තුරු සමග ඉඳලා කටයුතු කරා. ඉතින් ඒ කටයුතු කිරීම ප්‍රතිඵලයක් විදිහට අද ඒ ගොවි මහත්තුරු සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න තියෙනවා. අතිරේක ආහාර භෝග, එළවලු, ඒ වගේම තමයි කොමඩු, කහ මේ වගේ භෝග රාශියක් වගා කරලා ඒ ගොවි මහත්තුරු ශේෂ්ඨයෙන් වෙනදා විවගායෙන් ගන්න ආදායමට සාපේක්ෂව විශාල ආදායමකට හිමිකම් කියලා තියෙනවා. අපි අද යන්නේ මිහිකත් දිනෝ කණ්ඩායම මේ සවිමත් ශක්තිමත් දිරිමත් ගොවි මහත්තුරු හොයාගෙන අපි ගොවි මහත්තුරුත් එක්ක කතා කරලා බලමු. ඒ ගොවි මහත්තුරුන්ගේ ශක්තිය, දිරිමත් භාවය, හයිය කොහොමද ඔවුන්ගේ ජයග්‍රහණයට හේතු වෙන්නේ කියලා. සබදාම අපට මොන තරම් නම් ආස්වාදයක් ගෙනෙනවාද? අපේ සිත් සතන් සතුටට සොම්නසට පත් කරනවාද? ඒත් මේ සබදාමම විටක අපට බොහෝ වියවුල් ඇති කරනවා. ජීවිතවලට දුක, සන්තාපය, වේදනාව ගේනවා. විශේෂයෙන්ම මෙහිදී අපගේ කුසගින්න නිවන ගොවි මහතුන්ට සබදාමේ මේ රකුසු වෙස්ගෙන්ම තදින්ම දැනෙනවා. අපි අම්පාර ප්‍රදේශයේ සංචාර කරපු මේ සංචාරයේදී අපි දැකපු විශේෂ දෙයක් තමයි තම දෙමාපියන්ට කෘෂිකාර්මික කටයුතු වලට දුවා දරුවන්ගේ ලොකු දායකත්වයක් හම් වෙනවා. විශේෂයෙන්ම මේ දැන් මිනිස් වගාව මෙතන කරලා තියෙනවා. ඒ වගේම ඉළුළු වගාව කරලා තියෙනවා. අතිරේක ආහාර භෝග කරලා තියෙනවා. එතකොට මේ ගොවිතැන් කටයුතු විශේෂයෙන්ම තමන්ගේ පවුලේ ස්වාමියා තමයි කරන්නේ. එතකොට ස්වාමියාට විශේෂයෙන්ම ගෙදර බින්දක් විදිහට ඔයා කොහොමද දැන් දායකත්වේ? උපරිම සහයෝගය දක්වන ඉතින් යා කරන වැඩවලට උදව් වෙනවා. උදව් වෙනවා. එතකොට මේ දුවා දරුවෝ සාමාන්‍ය අපේ දැන් ඇත්තටම සමාජී ගත්තට පස්සේ අපේ දරුවෝ කෘෂිකර්මාන්තයෙන් ටිකක් ඈත් වෙලා තියෙනවා. දෙමාපිය විතරයි මේක කරන්නේ. එතකොට ඕගොල්ලොන්ගේ දරුවෝ කොහොමද මේක දායකත්වයේ දක්වන ඕගොල්ලෝ? යාළුවත් උදව් කරනවා අපිට වගාවල් සඳහා. වගාවල් කරන්නේ. විශේෂයෙන් මේ දවස්වල මිරිස් කිලෝ එක කීයක් විතර සාමාන්‍ය යන්නේ? දැන් 800ක් 800ක් වගේ. මිලකට යනවා. විශේෂයෙන්ම අපේ රටේ සුවහසක් කාන්තාවන්ට බිරින්දෑවරුන්ට ඔබතුමියට විශේෂ පණිවිඩයක් දෙන්න පුළුවන්. ඔව් මට කියන්න පුළුවන්. දැන් අපේ මහත්තයා කරන හැම වැඩකටම මම උදව් වෙනවා. ඒ වගේම දැන් ඉන්න අනිත් කාන්තාවන්ටත් ගෙදර වැඩ කරන ගමන් මේ තමන්ගේ වත් ඉඩකඩ තියෙනවනේ. අපි වාගේ වගාවල් කරලා දැන් අපි ඉඩ තියද්දිත් අපි මේ පැකට් වල ඒ පැල ජාති හිටවල හැම වගා කරනවා. මේ ඒ වාගේ මේ කම්මැලි නැතු ඉතින් වගා කරන්න කාන්තාවන්ට වගා කටයුතු කරලා ජීවිතේ සවිමත් කරගන්න එක තමයි ඔබතුම ඉල්ලන්නේ. අපි මේ ගොවිතැන් කරලා තමයි මේ වගේ තත්ත්වයකට ආවේ. ඇත්තටම විශ්වයේ සිටින බොහෝ දෙනෙකුගේ කුසපුරවන්නේ ගොවි මහතුන්. නමුත් ඒ සඳහා සුබදහමේ පිටුවහල නොලබන විට මුළු මහත් සත්ව ප්‍රජාවටම ඒ සඳහා දඬුවම් විඳීමට සිදුවෙනවා. ගෙඩියක් කීට වගේ දාලා විකන්න තමයි. ඒක 150ක් වගේ අලු වෙනවා. අලු වෙනවා. දැන් මේ කෑලි මේ වෙනට කොච්චරක් විතර ආදායමක් කරගෙන තියෙනවද ඔබතුම? කැකිලි වලින් විතරක් සාමාන්‍ය දාලා වශයෙන්? දාලා වශයෙන් දැන්ට රුපියල් 15000ක් වගේ දැන්ට ආදායම් කරන් තියෙනවා. මේ භෝග කිහිපෙම ඔබතුම සාමාන්‍යයෙන් කොච්චර අපසරියක් නේද දාලා තියෙනවද? මෙතන අක්කරේක ප්‍රමාණයක මේ වදාකට කරලා තියෙනවා. හිතනවා මෙන්න මෙච්චර ආදායමකට මට යන්න පුළුවන් වෙයි.
කියලා සාමාන්‍ය දල වශයෙන් කොයිතරම් ආදායමකට සාමාන්‍ය යන්න පුළුවන් කියලා තනුවා. සාමාන්‍ය දල වශයෙන් ලක්ෂයක් කමාරක් වගේ ආදායමකට යන්න පුළුවන් කියලා යන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් එතකොට මේක අපි මේ අක්කරේ වී වගා කරා නම් ඔබතුමාට කොහොමද ආදායම හිතාගන්න? සාමාන්‍ය වෙනද ගන්න කොහොමද? රුපියල් 50,000 60,000 වගේ තමයි මේ අක්කරෙන් ගන්න පුළුවන්. ඔබට මතකද පෙර වසරවල සබදාහම ගොවියට මොන තරම්නම් කෙනෙහිලිකම් කරාද කියලා. ඒ නිසාම දෙකන්නේටම වේවගා කළ අප ගොවීන්ට ඒ එක්කන්නේකට පමණක් සීමා කිරීමට සිදු වුණා. මෙර ගොවි මහතුරු පවසන ආකාරයට ඔවුන් ඊළඟ යල කන්නවලදීත් ජල අඩු ස්ථානවල එළවලු සහ අතිරේක ආහාර භෝග වගා කරන්න බලාපොරොත්තු වෙලා තිනවා. ඊට අමතරව ගොඩ ඉඩම් වල වගා කරන්නට මිරිස් බෑග් බලු ජල පහසුකම් නිසා වගා මලු තුළ මිරිස් වගා කිරීමට වගා මලු වගා කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒකෙත් අපේ මේ ප්‍රදේශයේ වගා මලු 30,000ක් පමණ බෙදා දීලා දැන් ගොවි මහතුරු එහි අස්සනු නෙලමින් පවතිනවා. ජල බිඳුවක්වත් අපගේ ඇස්මානයට නොදුන් නියගේ ශාපය තමා ඒ. ඒ හැමෝනත් මේ ප්‍රශ්නය විසඳාගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උත්සුක වුණා. ගොවි ජනතාවගේ අත්දැකීම් එකතු කරගෙන විකල්ප ක්‍රමවේදයකට යොමු වුණා. පෞගී වර්ෂය කීපය තුළ ලැබුණු අඩු වර්ෂාපතන ප්‍රමාණයත් එක්ක මේ වීවගාව කරගෙන මේ ගැටලු සහගත තත්ත්වයකට පත්ව තියෙනවා. මේ නිසා මම හිතන්නේ ගොවින්ගේ ආර්ථික තත්ත්වයෙන් මෙන්ම ජීවන තත්ත්වයට ලොකුම බාධකයක් පැමිණ සිටිනවා. මේක ජය ගැනීමට නම් අපි අඩු ජල තත්ත්ව භාවිතා කරන භෝග කරා යා යුතුයි. පෞගිය කන්න කීපය තුළම අපි එවැනි භෝග කරයි ගොවින් යොමු කරලා මේ වෙන විට යම්කිසි සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා. ඇත්තටම ඔවුන්ගේ ජීවිතවලට ආශිර්වාදයක් වූ නාමල්ලුවේ ජලකඳ අකාරුණික ලෙස නියන් රකුසා ගිල ගනිද්දී එදා ඔවුන් සුසුම් ලෑවත් අත ඒ වෙනුවට වී වගා කළ භූමියේ එළවලු කහ සහ අතිරේක භෝග වගා කරන්නට ඔවුන් යොමු වුණා. මේ යොමුවීම ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ගෙන දුන්නා. වී වගාවෙන් ගන්නවට වඩා දෙගුණ අසනක් ආදායමක් ලබා ගන්නට ඔවුන්ට හැකි වුණා. අපි කල්පනා කරා අතිරේක ආහාර භෝග එළවලු වගාවට ගොවීන් කොහොමද යොමු කරගන්නේ කියලා. එදින්දී අපි නිලධාරීන් එක්ක සාකච්ඡා සිදු කරා. කළා අපි තීරණයක් ගත්තා කුඹුරු ඉඩම්වල එළවලු වගාව කිරීමට ගොවීන් යොමු කිරීමට. එහිදී අපි දැඩි පරිශ්‍රමයක් අරගෙන ගොවීන් දැනුවත් වීම කරා. කල්ලා කිව්වා අපි එළවලු වගාව අතිරේක ආහාර භෝග වගාව සිදු කරන්න කියලා. එතින්දී අපි ගැන විශ්වාසය තියලා ගොවීන් මේ එළවලු වගාවන් කරන්න පෙළඹුණා. ඒ වගේම තවත් අප දක්වපු ලක්ෂණයක් තමයි අතරමැදියෙකු නොමැතිව තම අසන විකුණා ගැනීමට ක්‍රමවේදයක් සකසා තිබීම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමයි මේ සඳහා යොමු වෙලා තිබුණේ. ඇත්තටම එය අතිශයින්ම පැසසුම් කළ යුතුය. නාමතලාව, නාමල්ලොය, පරගාකැලය එවැගේම තමයි පොල්වත්ත මේ වගේ ජනපදවල ගොවීන්ගේ ගොවි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා විවෘත කළ තියෙන වෙළඳපළකට. විශේෂයෙන්ම අපි දකින්න දෙයක් තමයි තමන්ගේ නිෂ්පාදන මෙතෙන්ට තමන්ම ගෙනල්ලා අලෙවි කරන ලක්ෂණ තමයි අපි දකින්නේ. විශේෂයෙන්ම මෙතන මේ පොලට අමතරව මේ ඉස්තර අලෙවි කරන්නත් අර කවුරු අලෙවි මාර්ගයෙන්ද කවුරු වෙන දෙයක් කියලා කියනවා. ඊට සාපේක්ෂව ඔබතුමා මෙතෙන් ලාභයක් ලැබනවද? ලාභයක් ලැබෙන අතරම දැන් මම කලින් රුපියල් 40කට දුන්නා නම් යම් කිසි එළවලු කිලෝ එකක් දැන් ඒක මට පුළුවන් 60කට දෙන්න. 60කට දෙන්න පුළුවන්. එතකොට මම 40කට දුන්නා නම් එයා විකුණන්නේ 80කටනේ ගත්ත කෙනා. එතකොට පරිභෝගික සාධාරණ මිල ඔබතුමා සැප යන අවස්ථාවක් නෙවෙයි තියෙනවා. පරිභෝගිකට රුපියල් 10ක් 15ක් අඩුවෙන් හම්බ වෙනවා. මටත් තව 10ක් 15ක් වැඩියෙන් හම්බ වෙනවා. ඒක සුවහනයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ නිසාම පාරිභෝගික ජනතාවටත් සහන කිහිපයක්ම ලැබිලා. විශේෂයෙන්ම නැවුම් ගුණාත්මක බවින් යුක්තව අඩු මිලකට නිෂ්පාදන ලබා ගැනීමට ඕනට හැකි වෙලා. ඇත්තටම මේ වන විට දත්තනිය ඌණියන් රකුසාට ගල් කුළු පහරක් දෙමින් තම දූදරුවන්ගේ ජීවිත සතුටින් තියන්නටත් යහපත් ආර්ථිකයක් ලබා ගන්නටත් ඔවුන්ට හැකි වුණා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොවුන් සමග එකතුව කටයුතු කිරීමත්. ගොවි මහතුන්ගේ ධෛර්යයත් තමයි මේ ජයග්‍රහණයේ රහස. ලංකාවේ විශාලතම ජලාශයක් වන ඉග්නියාගල ජලාශයේ දැනටමත් ඉතාම අසීරු තත්ත්වයට පත්වලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය කන්න 3-4 තුලම ජලය ඉතාම අඩුවෙන් ලැබෙන නිසා අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයට යලකන්නේ විවගා කිරීමට අපහසු වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම වෙනත් භෝග වගාව සඳහා යම් කිසි වැඩසටහනකට යන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒනුව තමයි මේ යලකන්නේත් අපි අතිරේක භෝග වගාව මේ ප්‍රදේශයේ ආරම්භ කරේ. මම හිතන හැටියට ඉදිරි කන්නවල දිගටම යල්කන්නේ වැඩි ප්‍රමාණයක් අතිරේක භෝග වගා කිරීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. නුසැලෙන දිරියෙන් හා අදිටනින් ජීවිතය දිනන මෙවන් වූ මිනිසුන් ඇත්තටම සැබෑම මිහිකත දිනුවෝ නොවන්නේද? අපගේ අරමුණත් ඔබ සැවම මේ පුංචි මුතු ඇටයට ආදර්ශයක් එක්කරන දිරියෙන් ඔදවැඩුණු පරිපූර්ණ වූ මිනිසුන් වනු දැකීමයි. අද අපි ඔබට තොරතුරු ගෙනාවේ නාමල්ලු ව්‍යාපාරයේ දිරිමත් ගොවි මහතුන් පිළිබඳව. නියන් රකුසා ඔවුන්ට කොයිතරම් අරියාදු කරත් ඔවුන් ඒ අරියාදුවට පිළියම් හොයාගෙන ජීවිතය සාර්ථක කරගෙන තියෙනවා. ඉතින් මේ පිළිබඳව මොන යම් තොරතුරක් ඔබට ලබා ගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන්. නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය අම්පාර කියන ලිපියෙන්ට ලියමින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ ළඟම පිහිටි කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලයට බදා දවස ගියොත් ඔබට ඕනෑම කෘෂිකාර්මික තාක්ෂණික ගැටලුවකට විසඳුම් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අපේ නිලධාරීන් සෑම විටම සූදානමින් ඉන්නවා. ඉතින් තවත් සද්දිනකින් මෙවැනම සාර්ථක ජීවිතයේ වගාවෙන් ජයගත් ගොවි මහතුන් පිළිබඳව තොරතුරු රැගෙන ඔබ හමුවට පැමිණීමේ බලාපොරොත්තුව ඔබේ ආලින්දෙන් අදට සමු ගැනීම වගේම නාමල්ලු ව්‍යාපාරයේ දිරිය ගොවි මහතුන්ගෙන් අපිට අදට සමුගන්න අවසරයි. චිරංජයතුමා.